පන්නල මගුරුවිල ප්‍රදේශයේ මවක සහ දියණියක ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. දියණිය නිවස තුළම සියදිවි හානි කරගෙන තිබූ අතර මව සියදිවි හානි කරගෙන ඇත්තේ නිවසට අලලා සකසා තිබූ මඩුවකයි. Ekai ekai navaya polis hadisi emtu meka kere labunu toraturak mata pannala polisiya adala nivasata gos adaperawaruwe pariksha kirimeedi mawage saha diyaniyage malasira rusawa gen tibenawa polisiya sadahan kale diyaniyage prema sambandhatawak mata thibu gadluwak mata moun siyadivi hani karagannata athi bawai gederata ewilla gahala yanawalu pirimi lamaya eya hamudave kohewat yanda denna halu gahala halu katha karanne awa mala gederakata e aapu wele katha karala tiyenne me mare yanda umbata wadanne andan depa da iyera 11ta thiyame me gedera pirimi lamaya sekeekut tiyenawa ammai kakula bima gæwenawa siddiyen jeevithakshata pattu vishwanitha aruka 29 wiye pasuwu athara aya pannala pradeshe paudhalika aayathaneka seve kara thibenawa ඇගේ මවන ආර්.එම්. හේමලතා 45 වන වියේ පසු වුණා. මෙම නිවසේ ජීවත් වී ඇත්තේ මියගිය මව සහ දියණිය පමණයි. ඒ කුල්ල පෙරේද පරම දවසකට ඇවිදින් හඬු කෙරුවා. එයාට කතාද මැද දින්නම කිව්වා. හිරියර කොන්න හන්ද යා බෑ කිව්වා. ඉතින් බලාගෙන ඉන්න බෑ අම්මට බැරි තන් තමයි එයා ওই තීරණේ ගන්න ඇත්තේ. සීදිවි හානි කරගත් මවගේ සහ දියණියගේ මృత ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අරගෙන ආවේ කුලියපිටිය මූලික රෝහලටයි. Raga kridaka Wasim Tajuddin ge mrutadehe asti kotas kihapayak asthanagata wima sambandhayen hitupu adhikarana vaidya niladhari Ananda Samarasekara mahata ada adhikaranayata warthawak idiripat kala. Ema warthawen ohu dakwa athe 2012 wasareedi tama mema marane sambandhayen paschat marana parikshane pavathwa mrutadehe asti kotas kihapayak idiri parikshana sandaha sheethakaranayaka bahata wimata upades dun bawai. කෙසේ වෙතත් 2013 වසරේ ජූනි මාසයේ 3 වෙනිදා තමන් විශ්‍රාමිකය බවත් ඉන්පසුව සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳව තමා දැනුම්වත් නොමැති බවත් හිටපු අධිකරණ වෛද්‍යවරයා සිය වාර්තාවෙන් අධිකරණයට දන්වා තිබෙනවා. දැන් තව දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. කැබ්‍රේකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු තංකලයේදී අතරපැදි කරූක අනතුරට ලක් කර ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. බරපතල තුවාල ලැබුව එම පුද්ගලයා තංගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය පවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් දෙදෙනෙකු අතරින් කොටගෙන ඇති බවයි. උත්සව සමයේ අධික මිල ගණන් වලට අලෙවි කිරීම සඳහා මහනුවර ඩීඑස්ඒ නායක වීදියේ සුපිරි වෙළඳසැලක රහසිගතව සංගවා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් තොගයක් මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලයේ විශේෂ ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් විශේෂ වැටලීමකින් අනතුරුවයි. පවතින අයහපත් කාලගුණයත් සමග බදුල්ල මහියංගනයේ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල ආසන ප්‍රදේශයේ මාර්ගයේ ස්ථාන කිහිපයකින් නිවුරු ඉරිතලා ගොස් ඇති අතර මේ හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්වයක් මතුව තිබෙනවා. අධික වර්ෂාවත් සමග රාජාංගනයේ ජලාශයේ වාහන දොරටු 8ක් අඩි 2 බැගින් විවෘත කිරීම හේතුවෙන් තත්ත්වයට ඝන අඩි 5400ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන අතර මේ හේතුවෙන් කලා ඔය දෙපස ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 2014 වසරේ අවුරුද්දක් වයසදී සිය දරුවා පොළවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අම්පාර මහවැය නිල්ලොබ ප්‍රදේශයේ පියෙකුට අද අම්පාර පළාත්වල මහාධිකරණින් මරණ දඬුවම නියම කෙරුණා. මාවනල්ල ගණිතන ප්‍රදේශයේ ගෙවත්තක අනවසරයෙන් රඳවාගෙන සිටි වනාලි පැටවකු වනජීවී නිලධාරීන් සිය බහරයටගෙන අද පින්නවල අලි අනාථාකාරයේ වෙත යොමු කළා. අතනකල්ල වැලිකඩ මුල්ල ප්‍රදේශයේදී පසුගියදා පිහියනමකට ලක්ව ජීවිතක්ෂිරපත් වූ තරුණයාගේ අවසන් කටයුතු අද සිදු කරනු අතර අදාළ තරුණයාගේ ඥාතීන් දේහය අතනකල්ල අලවල මන්සන්ධියටගෙන විත් විරෝධතාවක නිරත වුණි. පොලිසිය ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් දැන් විදේශ පුවත් කිහිපයක් සමගින් ලොව වටා හිරෝ. ලොව වටා හිරෝ. මෙම නව තීරණයට අනුව උත්තේ දිනවල ලියාපදිංචි අංකය උත්තේ වාහනවලට සහ ඉරට්ටේ දිනවලදී ඉරට්ටේ අංක සහිත වාහනවලට පමණක් මාර්ගවල ගමන් කිරීමට අවසර හිමිවනවා. පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක මෙම නීතිය ඉරිදා දිනේ බලපෑත් වෙන්නේ නැහැ. ජනවාරි 15 වෙනිදා දක්වා මේ ක්‍රමය අත්හදා බැලීමට නියමිත අතර එම ක්‍රමවේදයට යටත් නොවන වාහන පන්ති පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. රුසියානු හමුදා මදදරණේ මුහුදේ පිහිටි සබ්මැරිනයක සිට සිරියාවේ IS ඉලක්ක වෙත ක්‍රූස් මිසයිල් ප්‍රහාර එල්ල කළා. එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ප්‍රහාර එල්ල කළ රකා ප්‍රදේශයේ පිහිටි ඉලක්ක සරන්කාමින් බහුල ස්ථාන ලෙස හඳුනාගෙන තිබූ බවයි. පසුගිය දින 3 තුල සිරියාවේ IS ඉලක්ක 600ක් වෙත රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අෆ්ගනිස්තානයේ කන්දහාර අගනුවර ගුවන්තොටුපළට එල්ල වූ තලිබාන් සරන්කාමි ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙකු තුවාල ලැබුවා. සරන්කාමින්ගේ ඉලක්කය වී ඇත්තේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටි
සිටි නේවාසික හමුදා අංගනයේ සහ කඳවුරයි. ඇමරිකාවට මුස්ලිම් ජාතිකයන්ට ඇතුළුවීම තහනම් කළ යුතු බවට 2016 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයේ ලබා ගැනීම සඳහා තරඟවදින ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලෝක පුරා රටවල් රසක් අප්‍රසාදය පළ කර තිබෙනවා. දවල මන්දිරයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ මෙම ප්‍රකාශය ඇමරිකානු ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය අවමානයට ලක් කරන අතර එරට ජනාධිපති පදවියට පත්වීමට එය ප්‍රබල නුසුදුසුකමක් බවයි. Dan kreda puat. Namsilan tesa Sri Lanka watara test cricket tarangavaliya heta aarambha wenawa. Kese wetat anapekshita lesa kredekin dedenek ahimi wima hetuwen Sri Lanka kandayama mewena wita patwa sitinne dedi asiru tattwayakatai. Nawasilanta taranga sanchariye niyutu Sri Lanka test sanchitaye pradhanathama vega pandiyawanna une Dammika Prasad. Nawasilanta cricket sabhapathiwaraage kandayama samaga pawathi puhunu tarangeedi habadeekata lakku Dammikata. Nawasilanta taranga sanchariye hemi ugiya. Sri Lanka kandayamata tawat prabala paharak ellabune tahanam uttejaka chodanawakata lakku Kusal Janittada nawada Sri Lankawata pæmenimata siduwima hetuwen. E anuwa Sri Lanka test kandayame visheshakna kadulu rakinna lesin menma anka 4 sthane prayojanawath pithikaruwek lesada Kusalgen balaporottu udayakathwe ahimi wenawa. එබැවින් දිනේෂ් චන්දිමාල්ට කඩුල්ල පසුපස වගකීමද බාර ගැනීමට සිදුවනු ඇත. හෙට තරගයේදී දිමුත් කරුණාරත්න සමගින් ආරම්භක පිටිකරුවෙක් ලෙස උදාර ජයසුන්දර ටෙස්ට් වරම් ලැබීමට නියමිතයි. කුසල් ජනිත්ගෙන් පුරප්පාඩු වන අංක 7 පිටිකරන ස්ථානය කුසල් මෙන්ඩිස්ට ලැබීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. වසර 3 මාරකට අධික කාලයක් නවසලන්ත ටෙස්ට් කණ්ඩායම නවසලන්තයේදී පරාජය කරන්නට කිසිවක් සමත් වී නැහැ. ඩැනඩීන් හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3ට ආරම්භ වීමට නියමිතයි. සෝදානම හිරු රාත්‍රී 9:30 සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.